දැන් මේ පටවිය කියන කාරණාව හරියට හොයාගෙන යනකොට ඒ හම් වෙන තැනදී සත්‍ය හම් වෙන න්‍යාය මෙතන විග්‍රහ කරලා දෙනවා. දැන් අපි මේක පොඩ්ඩක් බලමු කල්පනා කරලා. ඔන්න මම මේකට ඇත්තටම උදාහරණ කීපයකට එක්ක පැහැදිලි කරලා දෙන්නම්. මේ පින්වතුන්ටත් මම කලිනුත් ඔක කියලා ඇති මම හිතන්නේ. මේ හට ගන්නවා කියන කාරණා විග්‍රහ කරන්න. දැන් ඔන්න මේ පින්වතුන් සමහර විට මේ වගේ ප්‍රායෝගික අධ්‍යක්ෂකින් වලට මුහුණ දීලා ඇති. ඒ තමයි S2 අරගෙන ඉන්නකොට අපි වෙන කල්පනාවක් ඉන්න තැනදී අපි ඉස්සරහින් කවුරු හරි යනකොට අපට ඒක නොදකපු අවස්ථාවක් ඇති නේද? එහෙම නැද්ද ප්‍රායෝගිකව? තියෙනවා නේද අවස්ථා? එතකොට එහෙනම් ඇහැ තිබ්බා, රූපෙ තිබ්බා. අපට පේන්න ඕනේ නේද? ඔව් පේනවද? පේනුන්නේ නැහැ. දැන් එතෙන්ද අපි ඇහැට මානසිකාරය යොමු වෙච්ච තැනදී පේනවද නැද්ද? එතකොට පේනවා. එතකොට එහෙනම් තිබීම නිසාමද පේනුනේ? තිබීම නිසාම නෙමෙයි. දැන් අපි හිතමු දැන් අපට හිතෙනවා ඇහැ රූපෙ තිබුණා නම් මේක පේනවා කියලා. නේ? සාමාන්‍යයෙන් අපට හිතන කාරණාවනේ. දැන් මෙතන විග්‍රහ කරන ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා නමුත් පේන්නේ නැහැ. එතකොට එහෙනම් දකින්න ප්‍රධාන වශයෙන් මුල් වෙලා තියෙන්නේ ඇහැ රූපෙ විතරද? දැන් ඇහැ රූපෙ කලින් තිබිලා තියෙනවනේ. නමුත් දැක්කේ නැහැ. එහෙනම් එතන පැහැදිලි කරනවා තජ්ජෝ සමන්නාහාරෝ කියන වචනියක්. ඒ ටික ඒක නේද ප්‍රධාන වෙලා තියෙන්නේ දකින්න. දැකීම ඇති වෙන්නේ. හැබැයි අර දෙක නැත්තම් ඒක දකින්නවද? නෑ, ඒ දෙක නැත්තම් දකින්නේ. හැබැයි ප්‍රධාන උනේ මොකද්ද? තජ්ජෝ සමන්නාහාර. ඊළඟට මම තව උදාහරණයක් කියන්නම්. ඔන්න අපි ටීවී එකක් බලමින් කෑම කනවා. එතකොට අපට නැද්ද ප්‍රායෝගික අධ්‍යක්ෂකින් සමහර වෙලාවට කාපු කෑමේ රස නොතේරිච්ච තියෙනවා නේද? එතකොට ඒ රසය මේ දිවේ ගැටුනේ නැද්ද? ඉතින් තේරෙන්නේ නැහැ. තේරුන්නේ නැහනේ. දැන් අපි සාමාන්‍ය විද්‍යාවත් එක්ක බලනකොට නම් ගැළපෙනව නේද? ඇයිද විද්‍යාවත් එක්ක බලනකොට මේ දිවේ තියෙනවා අදාල් රස ගැටෙන කොට සීදි ඒක රසය ගැටිච්ච ගමන් තේරෙන්න ඕනේ. ඊළඟට ආලෝකය තියෙනවා නම් ඇහැට ඉදිරියට රූපේත් ආවා නම් ප්‍රතිබිම්බ වෙනට පස්සේ පේන්න ඕනේ. නමුත් එහෙම වුණේ නැහැ නේද? එතකොට එහෙනම් දිව තිබ්බට රසය තිබ්බට තජ්ජෝ සමන්නාහාරුනේ නැතිනම් රස තේරෙන්නේ නැහැ නේද? එතකොට අපි එහෙනම් ගත්තොත් හරි තිබිච්ච දේ රස වින්ද කියලා. ඒක ගත්තොත් හරිද? වැරදි නේද? ඉතින් අපිට දැන් ඕන අපි කෑම කනකොට ටීවී එක බල බල කෑම කනකොට අපිට රස තේරෙන්නේ නැහැ. ඇයි අපිට ටීවී එකට අවධානය වැඩි? එතකොටත් අපි ඒ කෑම කෑවනේ නේද? දිවේ ගැටුණානේ ටික. පස්සේ ඔන්න අපිට මානසිකාරය යොමු වෙච්ච තැනදී ඔන්න රස තේරෙනවා. අපි ඒ වෙලේ මොකද හිතන්නේ? රසයේ තිබ්බේ අරක කියලා නේ? ඉතින් කලනොත් හිතන්න බෑ ඒක එහෙනම්. නමුත් අපි අර හටගන්න ආකාරයේ නොදකපු නිසා නේද අපි දාන්නේ රසයේ තිබුණේ ඒක කියලා? හට ගන්න ආකාරය දැක්කනම් එහෙම දාවිද? එහෙම දාන්නේ නැහැ. අර රජිතමාට වීණාවේ හඬ අහන්න ලැබෙනකොට රජිතමා කියනවා හිතන්නේ හඬ තිබි වීණාවේ කියලා. නමුත් හඬ වීණාවේද? නෑ. හැබැයි වීණ නැත්තම් හඬ තියෙනවද? ඒත් නෑ. හැබැයි වීණාවේ නෙමෙයි තිබ්බේ. මම තව උදාහරණයක් කියන්නම්. ඔක තව ටිකක් තේරුම් ගන්න. ඔන්න මම මේක මගේ දැන් කලින් දවසේ කිව්වම බල්ලෙක් කේදණ්ඩක් උඩින් යනකොට උට වතුරේ මොකද්ද පේන්නේ? බල්ලෙක් නේ? ඔව්. එතකොට උන් නගුට වඩනවා නේද? ඈ දැන් අපි ඡායාවකේ දන්න නිසානේ කියන්නේ නේ. එතකොට නගුට වඩනවා නේද? අන්න නගුට වඩනකොට අපි ඒ බල්ලා හිතන්නේ බල්ලා හිතනනේ අපි ඉතින් බල්ලා මොකද හිතන්නේ? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා නේ. එතකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක වැරදීනේ. හැබැයි වතුරේ බල්ලෙක් නැහැ කියන එකත් හරිද? අන්න ප්‍රතිබිම්බයක් තියෙන්නේ නේ. එහෙනම් ප්‍රතිබිම්බයක් බව දැක්කහම බල්ලා හිතනවාද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා? ප්‍රතිබිම්බයක් බව බල්ලා දැක්කහනම් බල්ලා හිතනවාද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා? අපි බල්ලා කතා අතහරිමුකෝ. දැන් වුණ අපි කණ්ණාඩි ඉස්සරහට යනවා. එතකොට අපිට කණ්ණාඩි ඉස්සරහ මොකද පේන්නේ? අපි හිතනවාද ඒ ඉන්නේ මම කියලා. ඒ කියන්නේ මම අපි ගිහිල්ලා දැන් අපි හරස ගන්න අපේ කණ්ණාඩියේ කරඹු දෙක දාගන්නේ. අපි අර කණ්ණාඩිය අසර අත දාලා මේ කරඹු දාන්නවද? නෑ නේද? ඇයි එහෙම දාන්නේ නැත්තේ අපි? අපි දන්නවනේ මම නෙමෙයි ඉන්නේ කියලා රූපේ කියලා. එතකොට අපි හරියට මේ වැඩ පිළිවෙල දැකපු නිසා නේද අපි එහෙම දන්නේ? අන්නේ වගේ තමයි අපි දැක්කනම් එහෙම දිවයි රසය විඥාන එකතු වීමෙන් මේ රසය ඇති උනේ කියලා අපි දාන්නේ රසයේ දිවි රසයේ දිබ්බ අර කෑම කියලා. අපි දැක්කනම් ඇහි රූපය විඥාන එකතු වීමෙන් මේ දැකේ කියලා අපි දාන්නේ දැකි රූපේ කියලා. අපි දාන්නේ අර අර උදාහරණ දෙක ටිකක් ගලපලා බලන්න. නමුත් අපි ඒක දානවා අපි කොච්චර කල්පනා කරත් අපිට හිතන්න පුළුවන් දෙයක බෑ නේද? ඇයි බැරි? අපට ඒක අපේ රාමුට ගෝචරද නැද්ද? ගෝචර නෑ.
ඇයි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිඨිනිඥානක්ඛන්ත කියන රාමුවටෝක ගෝචරද නැද්ද? ගෝචර නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ ඔය කීප කාරණාව දකින්න තියෙන්නේ මේ කාරණෝ පහෙන්ද මේ කාරණා පහ ඉක්මවලද? මේ කාරණා පහ ඉක්මවලා. එහෙනම් ඔය කාරණා පහ ඉක්මවන්නට ඕන නේද ඔක දකින්ද? එහෙනම් ඔය කාරණා පහ ඉක්මවන්න තියෙන්නේ මොන වැඩ පිළිවෙලයිද? සද්ධර්ම ශ්‍රවණය යෝනිසු මනසිකාරය ධම්මන ධම්මට පාටි පද බදාවයි නේද? එහෙනම් දැන් මේ පින්වතුන්ට ඒ න්‍යාය දකින්න ඕන විදිහ චින්තනයක් මෙහෙවන්න අවශ්‍ය දෙයක් හම්බුනවද නැද්ද? හම්බුනේ නැද්ද? දැන් හිතන්න දැන් මම කියපු ඔක්කොම ටික සරව සම්පූර්ණ තේරුණාද? නැහනේ. එහෙනම් හිතන්න යමක් හම්බුනද නැද්ද? එහෙනම් ප්‍රතිපදාවක් හම්බුනද නැද්ද? කයර නෙමෙයි. අපට නුවණින් හිතන්න ප්‍රතිපදාවක් හම්බලා තියෙනව නේද? දැන් අපට ප්‍රතිපදාවක් කොහෙත් යද මුකිරද? කයට. දැන් අපට මේ තුලින් හම්බුනේ නැද්ද නුවණින් හිතන්න ප්‍රතිපදාවක්? තේරුම් ගන්න ප්‍රතිපදාවක්? හැබැයි අපේ රාමුවට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපේ රාමුව ඉක්මවන්න අවශ්‍ය වෙන විදිහේ අපට දැන් අපි තුලින්ම ප්‍රායෝගිකව මේක තේරුම් ගන්නව චින්තනයක් හම්බලා තියෙනවා. ඊළඟට මේක ඉදිරි තව ටිකක් හිතන්න තියෙනවා. දැන් ඔන්න ඕක මම ওই උදාහරණේ දුන්නේ ওই කාරණාව තේරුම් ගන්න. දැන් මෙතන පැහැදිලි කරනවානේ ඇහැ නොබිදී තිබ්බා රූපෙත් ආවා නමුත් තජ්ජව සමන්නාහාරෝ එයින් හටගත්ත ඒ ආහාර බහුතරේ නැහැ. එයින් හටගත්ත ඒ තුලට යොමු වෙච්ච ආහාර ගොඩක් එතන නැහැ. අදාළ ආහාර ටික නැහැ. ඒ අදාළ කාරණාවට. ඒ නිසා මොකද වෙන්නේ? හටගන්නේ නැහැ. මොන අපර රූපේ දැක්කේ නැහැ වගේ. දිවට රස බින්දුන් නැහැ වගේ. ඔන්න ඒ ආහාර ටික එතෙන් එනවා. එතෙන් නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න හටගන්නවා. එතකොට මේ හටගත්ත දේ මොකද්ද? මෙන්න විග්‍රහ කරනවා. මේ හටගත්ත දේ ඒ තජ්ජෝ සමන්න ආහාරය ආවට පස්සේ විඥානයේ පාතු භාගය වෙනවා. ඔන්න ඇසයි රූපයයි විඥාන දෙක අපි තුමු දිවයි රසය විඥාන එකතු වුණා. දැන් ඒ එකතු වුණාට පස්සේ ඔන්න මොකද්ද වෙන්නේ? පැහැදිලි කරනවා. එකතු වීම තුළ අන්න හට ගැනීමේ තියෙන මොකද්ද? රූපය කියලා එකක්. ඒක මොකද්ද? රූප උපාදානස්කන්ධේ. එතන වේදනා උපාදානස්කන්ධේ. සංඥා සංකාර විඥාන කියන පහම අන්න හටගත. කොවිල්ද හටගත්තේ? ඇසයි රූපයයි විඥානයයි තුන එකතු වෙච්ච තැන නේද හම්බුනේ ඔක? එකතු නැත්තම් හම්බෙනවද? එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? මේ තුන එකතු වීමෙන් හටගන්න දෙයක් නේද? එහෙනම් පංච උපාදානස්කන්ධය ගැන දකින්න අපට කොච්චර දෙයක් කරන්න තියෙනවද? ওই තුන එකතු වෙන හැටි දකින්න එනවා නේද? ඔය තුන එකතු වෙන හැටි දැක්ක නැත්තම් පංච උපාදානස්කන්ධය හම්බෙනවද? පංච උපාදානස්කන්ධය හම්බෙන්න මේ තුන එකතු වෙන හැටි දකින්නට ඕනේ. ඔන්න ප්‍රායෝගිකව විතර බලන්න අපේ ජීවිතේ ඇහැයි රූපය විඥාන එකතු වෙනකොට මොකද වෙන සිදුවීම? අර කారణ උදාහරණ දෙක ගලපලා දිවාරසය විඥාන එකතු වීම නාර වීණාවේ සද්දේ. අර අපි කණ්ණාඩි ඉස්සරහට එනකොට අපි කවදාවත් අපි කරන මෝඩ වැඩක් නේ. අපි කවුරු වරි කිහිල්ලක් කණ්ණාඩිය ඇතුළට අත දාලා කරාමුදක දාන්න යන එක නේ. ඒක වැරදීනේ. අන්න ඒ වගේම අපි හිතලා බලන්න ඒ ප්‍රතිබිම්බය වගේ තමයි මොකද්ද මේ පංචපාදානස්කන්ධයේ සකස් වීම කියන එක. එතකොට මේ පංචපාදානස්කන්ධය කියන සකස් වීම රූපේට තියෙන්නේ බාහිර. අර ඇහෙද තියෙන්නේ. ඇයි අපි නං එකට දාන්නේ? එක උපාදානයත් එක්ක මේ හටගන්න බව නොදකින නිසා අපට හම්බෙන්නේ. අපි හිතන්නේ අර හරියට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අර කණ්ණාඩි ඇතුළ අත දාලා කරංගු දෙක දාන්න හදනවා වගේ. අර මගේ කනට අපි මොකද්ද කරන්නේ? අර බාහිර රූපෙට මගේ කියන ගත් එකට අපි පංචපාස්කන්ධය ඇඳෙනවා. අපි හේතුත චුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්වාද ධම්මා කියන න්‍යාය දැකලා නැහැ. ඒක දැක්කනම් අපි දාන්න යන්නේ ඒකට. අන්න උපාදානයෙන් හටගත්ත බව හැමතර පටවිය අන්තර්ගත නැද්ද මේ පංච උපාදානස්කන්ධ රූපෙට? දැන් බුදුරණ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතන විග්‍රහ කරේ පංච උපාදානස්කන්ධ නේද විග්‍රහ කරනකොට කරගෙන යනකොට රූපය අල්ලගෙන රූපේ පටවිය අල්ලගෙන විග්‍රහ කරේ. එතකොට ඒ රූපය මේ හටගත්ත පංච උපාදානස්කන්ධය තුළට අන්තර්ගත වෙලා තියෙනව නේද? එහෙනම් ඒක හම්බෙන්නේ නැද්ද මෙතනදී? අන්න ඒ කාරණා මෙතනදී හම්බ වෙනවා. මේ බුද්ධ දේශනාවේ තියෙන එක එකමම පැහැදිලිවම කියන්නේ අපි හොඳට අධ්‍යයනය කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඔන්න දැන් මෙතන දැන් මම තාම කාරණා විග්‍රහ කරේ නැහැ. මම මෙතන මේ විග්‍රහ කරේ අර ස්පර්ශයෙන් මේක හටගන්නවා කියන එක උලුප්පල පෙන්නන්න. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් මේක හටගන්න හැටි කරුණු කිහිපයකින් විග්‍රහ කළා තියෙනවානේ. ඒ තමයි ඇස නොබිදී පවතින රූපය ඇහැ ඉදිරියට එනවා. තජ්ජෝ සමන්නාහාරය ඇති වෙනවා. ඊළඟට තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාගෝ වෙනවා. දැන්
අපි දන්න න්‍යායයක් තියෙනවා පටිච්ච සමුප්පාදය තුලින් මේ දුක සකස් වෙන බවනේ දැන් මෙතනත් විග්‍රහ කරනවා මොකද්ද බුදුන් දැක්කොත් දහම දැක්ක පටිච්ච සමුප්පාදය දැක්කනේ එහෙනම් මේ දැකපු දේ තුල මොකද දැකලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයනේ වෙන දෙයක් දැකලා තියෙන්නේ එහෙනම් අපිට මෙතන පටිච්ච සමුප්පාදය හම්බෙන්න ඕනද නැද්ද පටිච්ච සමුප්පාදය හම්බෙන්න ඕනේ පටිච්ච සමුප්පාදය හම්බුනේ නැත්තම් එයා මේක හරියට දැකලා නැහැ අපි කරන ලේබල් කිරීමක් විතරයි. එහෙනම් මම කරන නම් කිරිල්ල. මට හේතුවයි ඵලයයි දෙක හම්බෙලා නැහැ. මම නම් කරනවා මේක ස්පර්ශය, මේක වේදනාව, මේක මේ විඥානය, මේක සංකල්පය කියලා මම නම් කිරිල්ල කරන්නේ. එතකොටත් මම පැත්තක ඉන්නවා. මෙතන මේ කාරණාව හරියට දැක්කම මම කියලා ඉඳීම වැරද්ද දකින්න. මම පැත්තකින් ඉන්නව නෙමෙයි. මම කියලා ඉඳීමේ වැරද්දයි මෙතනින් දකින්නේ. එහෙනම් මෙන්න මෙතන පටිච්ච සමුප්පාදය කොහෙද ගැබ්බලා තියෙන්නේ? දැන් අපි දන්නවා ස්පර්ශය කියන කාරණා දන්නවා ස්පර්ශය සිදුවන්නේ කොහොමද ස්පර්ශය දැන් අපි දන්නවා පටිච්චසමුප්පාද ගන්නකොට අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන පස්ස ඊළඟට වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන න්‍යායය තියෙනවනේ නේ එතකොට එහෙනම් ඔන්න දැන් මෙතන මේ කතා කරේ මේ ස්පර්ශය නේ මේ කතා කරේ ඇහැයි රූපය විඥාන එකතු වීම ස්පර්ශය නේ ස්පර්ශයත් එක්කනේ මේ පංචබාස්කන්ධ ගැන කතා කරේ ස්පර්ශයත් එකයි පංචපාදනස්කන්ධය ගැන මේ කතා කරේ. එතකොට මෙතන මේ ස්පර්ශයත් එක්ක පංචපාස්කන්ධය ගැන කතා කරන්න කලින් මේ ස්පර්ශය කියන එකේ විඥානයේ දේ කියන්න කලින් විග්‍රහ කරා තජ්ජ සමන්නාහාරෝ. සමන්නාහාර කියන්නේ ආහාර ගොඩක් එකතුව. කිම් මූලක සූත්‍රය තුන ඡන්ද මූලකා ඡන්දේ තියෙන්න ඕනේ. ඊළඟට මානසිකාර සම්භව මානසිකාර තියෙනවා. දැන් අපිට මානසිකාර කියන එක ප්‍රකටයි ඩික. අපි එතන අවධානය යොමු කරපුව ගමන් අපිට තේ පේනවා. දිවට අවධානය යොමු කරගම රස තේරෙනවා ඊළඟට ස්පර්ශයත් කොමත් එක ස්පර්ශයෙන් ඊළඟට විඥාන එකතු වුණාට පස්සේ එතකොට දැන් ඔන්න හිතන්න බලන්න දැන් මේ පිංගුතුන්ට මං කතා කරන එක ඇහෙනවනේ නේ ෆෑන් එකේ සද්දයක්වත් ඇහෙනවනේ ඈ සමහර ලාවට මේක ඇහෙන්නේ සමහරට ඇහෙන්නෙත් නැහැ නේ ෆෑන් එකේ සද්ද දැන් මේකට මම හොදාන දෙනවා ෆෑන් එකේ සද්ද ඇහෙනවද වෙනේ වහෙන්නෙත් නැහැ නේ සමහරලාට මේකේ පොඩ්ඩක් හොදාන්න නැති වෙච්ච ගමන් ෆෑන් එකේ සද්ද ඇහෙන්නේ නැද්ද වෙන මොකක්ද සද්දයක් ඇහෙනවනේ දැන් සමාලාට මේ පිංගුතුන්ට මගේ රූපෙත් පේනවනේ. සමාලාවට මේ පිංගුතුන්ට තව කෙනෙකුට එන්න පුළුවන්. මේ කියන එකට අවදන් නැතුව අර අර අමුදුර මේ අතපයත් එකේ මේවා කර කර මේ මොකද්ද මේ කියන්නේ කියලා නැත්නම් මොකක් හරි හිතෙන්න පුළුවන්. එතකොට අර අවදානෙ කියන දේ මොකේද? වෙන දෙයකට. එතකොට එහෙනම් ඡන්දය කියන එක පොඩ්ඩක් මුල්ලුනා නේ. තමන්ගේ කැමැත්ත යොමු වෙච්ච කාරණාව. අන්න එක ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. එතකොට මානසිකාරිකුත් ඕනේ. ඒකට ඡන්දයේ උච්චිතුන ටිකන්නේ. ඊළඟට තමයි මේ ස්පර්ශයක් සිදුවෙන්නේ ස්පර්ශය සිදුවන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද අවිද්‍යාව සහ සංඛාර විඥාන නාම රූප සලආයතන කියන ප්‍රත්‍යයක් එනවද නැද්ද දැන් අපි ඉගෙනගත්ත දැනුමත් එක්ක බලන්නකො වෙන දෙයක් ඕනේ නැහැ මොකද අපි දැනුම ඉගෙනගත්තේ වෙන කාගෙන්වත් නෙමෙයි කාගෙන්ද ඉගෙනගත්තේ බුදුරණවහන්සේගෙන් ඉන්නේ ඉගෙනගත්ත දැනුමත් එක්ක බලන්න කල්පනා කරලා ස්පර්ශයක් කියන ප්‍රත්‍යයට හේතු වෙන කාරණා කීපයක් තව තියෙනව නේද අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන කියන තව කරුණු ටිකක් තියෙනවා නේ එතකොට එහෙනම් මේ තජ්ජ සමන්නාහාරෝ අන්න සමන්නාහාර ආහාර ගොඩ ඒ කියන්නේ මේකට අවශ්‍ය සියලු ප්‍රත්‍ය ටික ස්පර්ශයක් වෙන්න අවශ්‍ය සියලු ප්‍රත්‍ය ටික එකතු වෙච්ච තැනදී මොකද වෙන්නේ තජ්ජස්ස විඥානස්ස පාතු භාගෝ එයින්ම එතකොට එයින්ම විඥානේ පහළෙම තියෙනවා තජ්ජස්ස විඥානස්ස පාතු භාගෝ මෙතන ස්පර්ශය අන්න ස්පර්ශය කියන දේ සිදු වෙනවා දැන් සිදු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න පංච පදස්කන්ධ සකස් වෙනවා. දැන් එහෙනම් මෙතන පටිච්ච සමුප්පාදය කියන කාරණාව මේ වචනෙන් කියනවා. පටිච්ච සමුප්පන්න මේ සකස් වෙච්ච දේ පටිච්ච සමුප්පාදයෙන්ම හම්බ වෙනවා. ඊළඟට තව කාරණාවක් තියෙනවා. දැන් බලන්න මේ දේශනාව තුල හිතන්න ඕන නම් ගොඩක් තියෙනවා හිතන්න. දැන් මෙතන තියෙනවා තජ්ජස්ස විඥානස්ස පාතු භාවෝ හෝති කියලා එයින් කියන කාරණා තජ්ජ කියන්නේ. ඊළඟට ආයෙ තියෙනවා මේ සංග්‍රහිතේ විඥානේ විඥානුපාදානස්කන්ධය කියලා මේ දේශනාවේ ඒකට විඥානේ යොමු වෙච්ච තැන තමයි මේ සංග්‍රහ මේ පස්සේ සිදුවන්නේ විඥානේ යොමු වෙච්ච තැනයි පස්සේ සිදුවන්නේ නමුත් ඊට පස්සේ කියනවා මේ පහමත් එකට ආපව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහමත් එකට කියනවා මම පුංචි උදාහරණයක් කියන්නම් මේ පිටු තුන අහලා ඇති විඥානේට කියනවා මොකක්ද බීජයක් කියලානේ දැන් වුණ අපි බීජයක් පොළවට හොඳ සාරවත් පොළවකට වතුරත් එක්ක බීජයක් පැල කරනවා. එතකොට මේ බීජය උඩට ඔන්න මොටෙයියා ඇවිදින්න ගහ ලොකු වෙලා එනවා. දැන් අර ලොකු වෙච්ච ගහ නැත්නම් ආ පැලේ
බීජයද නැත්නම් වෙන එකද? ඒ බීජයමනේ. හැබැයි අපට දැන් පේන්නේ ඇටයක් හැටියටද බීජයක් හැටියටද නැත්නම් ඊට වඩා වෙනස් විදියකට. ඊටද වෙනස් විදිය. හැබැයි වෙන බීජයක් නෙමෙයි නේද? වෙන දෙයක්වත් නෙමෙයිනේ. ඒකට වෙන කිසිම දෙයක් ගත්තේ නෑනේ. අපි ඒ ගහ පොඩ්ඩක් උස්සලා ලී ටිකක් එකතු කරලා ඇඳලා මුකුත් කරේ නැහැනේ. ඒ බීජයම නේද ආවේ. වෙන දෙයකින් නෙමෙයි. අන්න ඒ වගේ තමයි මේ පැවැත්ම කියලා කියන්නේ. අපට හම්බෙන්නේ පින්වතුනි බාහිරට මේ ආව ප්‍රකට වෙන කාරණාව. පංච උපාදානස්කන්ධය හැටියට ප්‍රකට වෙන අපට මූලික කාරණාවක් හම්බ වෙනවා විජානනීය වෙන සංජානනීය වෙන ඊළඟට අபிසංස්කරණය වෙන රුප්පණය වෙන විඳින මෙන්න මේක තමයි අපට ප්‍රකට වෙන්නේ. හැබැයි මේකේ පදනම මොකද්ද? අර මූලික දේ දැන් අර අපට ප්‍රකටයි නේද පින්වතුනි අර අවකාශෙ පෙන්නපු අර ගෙවල් ගේ හදන එක අපේ කයර ප්‍රකටයිනේ. ප්‍රකට අපට ඒකනේ. නමුත් ඔය ප්‍රකටත්වයේ ඔය කාරණාව සිදුවීම තුනේ සිදුුනේ අර උපාදින්න කියන මේ ක්‍රියාව ලොකු කාරණාවක් එක්ක ආව දෙයක ප්‍රතිඵලයක් නේද ඔය අපට ලැබිච්ච කාරණා. නමුත් අපට ප්‍රකටවන්නේ ඒකනේ. ඒ වගේම පංච පාදාරස්කන්ධයේ අපට මූලිකව අපට ප්‍රකටත්වයක් තියෙනවා. මොකද ඒක තමයි අපට නම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ප්‍රකටදී. හැබැයි මේ ප්‍රකටත්වයේ එන්න මේ පදනමක් තියෙනවා. ඒ පදනම නැතුව ප්‍රකට වෙන්නේ නැහැ. අපි බීජයක් රෝපණය කරේ නැත්නම් ගහක් ඉන්නේ නැහැ. නිකන් ගහක් ඇයිද? නිකන් ගහක් ඉන්නේ නැහැ. බීජයක් රෝපණය වෙච්ච තැනයි ගහක් පැනවෙන්නේ. බීජයක් රෝපණය වෙච්ච තැනයි ගහ පැන. දැන් ඔන්න ඔය සද්දය හිතේක මම මොකද උනේ? කනයි ශබ්දය විඥානයක දුනා. මානසිකාරේ ඡන්දය ඔක්කොම එකට ගියා. සමහල්ලාවට කාගෙන හිතින් අර අම්මට වචනෙකුත් හිතින් හිතුවිල්ලකුත් යන්න යදිනේ. එතන බලන්න මේ හේතුප්‍රත්‍ය දැන් එතකොට එතෙන් යොමු වෙන කොච්චර දේවල් යන්නේ නැද්ද? අවිද්‍යාව ඈ සංඛාර විඥාන නාම රූප සලආයතන මානසිකාර මේ ඔක්කොම ගිහිල්ලා එතනින් එහා සමහරට අපුඤ්ඤාවේ සංස්කාරය කොටත් යන්නත් ඉඳ තිබ්බා. මේක ආයිදි මේ මොකද්ද කරේ කියලා නේ. එතකොට බලන්න අන්න අපට මේ ක්ෂණිකවම සිදුවෙන ක්‍රියාවලිය. ඇයි අපට එච්චරද මේ අවිද්‍යාව පදනම අපි තුල යොමු වෙලා තියෙනවා? දැන් ඔන්න එතකොට දැන් මෙතන මම මේ විග්‍රහ කරගෙන ආවේ මේ තවත් ඉස්මතු වෙච්ච කාරණාවක් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව විඥානීය තියෙන මේ විග්‍රහය පිළිබඳව.